22 වෙනි ගාන මෙන්න මේ දේවල් ටික හදාගන්න. මෙතන මේ ව්‍යාපාරයේ ශේෂ පිරික්සුවේ මෙන්න මෙතන තියෙන ණය ගැතියෝ දෙන්නෙක් නම්. මේක අපි නම අයින් කරලා ණය ගැති පාලන කියලා 70,000ක් දාගන්න. ණය ගැති පාලන ගිණුම කියලා. ශේෂය 70,000ක් දාන්න. ඊට පස්සේ මෙතන මේ ණය හිමියෝ ඉන්නවනේ දෙන්නේ සමන්තයි ජයන්තයි. ඒ දෙන්නත් අයින් කරලා ණය හිමි පාලන කියලා ලියලා ණය හිමි පාලන ගිණුම කියලා ලියලා එතන දාගන්න 80,000. ඔන්න ඔය වැරදි ටික අපි හදාගන්න ඕන. හරි. දැන් ඔන්න රංජාගේ ව්‍යාපාරයේ 2019 මාර්තු 31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුම පහත දැක්වේ. ඊට පස්සේ වාට පේනවා ඇති පල්ලෙහා යටින් ගානේ දීලා තියෙනවා වැරදි කීපයක්. ඒ කියන්නේ මේ වැරදි තියෙද්දි හදපු ශේෂ පිරික්සුමක් තමයි ඔයාට දීලා තියෙන්නේ. ඉල්ලන්නේ වැරදි නිවැරදි කිරීමෙන් පසු නිවැරදි ශේෂ පිරික්සුම පිළියෙල කරන්න කියලා. එහෙනම් අපිට ගානේ හදන්න තියෙන එකම එක දෙයයි නිවැරදි ශේෂ පිරික්සුම. එහෙනම් අපි ශේෂ පිරික්සුමක් රූල් කරගමු. උඩින් අපි ව්‍යාපාරේ නම ලියන්න ඕන. දැන් මේකේ ළමයි මේ බලන්න මේකේ නමයි වර්ෂයයි එකටම ලියලා තියෙන. නමුත් අපි සාමාන්‍යයෙන් ලියද්දි නම උඩින්ම ලියනවා රංජාගේ ව්‍යාපාරය. ඊට පස්සේ 2009 3/31 දිනට ශේෂ පිරික්සුම. ගිණුමේ නම එහෙම නැත්නම් මෙතන විස්තරය කියලා ලියවෙන්නේ. ඊට පස්සේ තියෙනවා හර තීරුවයි බැර තීරුවයි. හරි. අපි දැන් බලමු මේ වැරදි ටික නිවැරදි කරන විදිය. දැන් පළවෙනි වැරද්ද කියනවා මෙහෙම රුපියල් 10,000කට මිලදීගත් ලීබඩු උපකරණවල පිරිවැය ගැනුම් ගිණුමට හර කර තිබුණා. මේක ඔයාට බැලූ බැල්මටම මේ ලීබඩු ගත්තාම අපි ගැනුම් ගිණුමට නෙමෙයිනේ දාන්නේ. ඒක හර කරන්න ඕන මුදල් බැර ලීබඩු උපකරණ කියන වත්කම් ගිණුමට. මේක මූලධර්ම දෝෂයක්. මූලධර්ම දෝෂය කියන්නේ අයබාර වියදමක් සෝරි ප්‍රාග්ධන වියදමක් අයබාර වියදමක් විදිහට සටහන් වෙලා. එහෙනම් මේ වැරද්ද නිවැරදි කරන්න ඕන. දැන් වැරද්ද නිවැරදි වෙද්දී අපේ වෙලා තියෙන ගණුම් හර වෙලානේ. ගණුම් ගිණුමට හර වෙලා. මේ තියෙන ගණුම් ගිණුම ශේෂ පිරික්සුම 180,000 හර වෙලා කියන්නේ ළමයි ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක සාමාන්‍ය ශේෂය තියෙන හරට. ඒ හර සාමාන්‍ය ශේෂය හර තියෙන ගිණුමකට හර වෙනවා කියන එකේ තේරුම ශේෂය එකතු වෙලා කියන එක. එහෙනම් වැරද්ද නිවැරදි කරද්දි මේක ගැනුම් වලට අදාළ එකක් නෙමෙයිනේ. එහෙනම්
මෙන්න මේ 10000 ගණන් වලින් අයින් වෙන්න ඕනේ. එහෙනම් මම ඉස්සල්ලාම ගන්නවා මේ ශේෂ පිරික්සුමේ ගණන් ගිණුම. මේකනේ අපිට හම් වෙන පළවෙනි වැරදි ගිණුම ගණන්. මම මෙතන මාක් එකකුත් දා ගන්නවා මේක ගණින්දි. අරගෙන ඉස්සරහින් ලියනවා. එහෙම නැත්නම් ඔයාලට පෙර වැඩේ වුණත් මේක හදන්න පුළුවන් 180000යි. මං කෙටියෙන් දහස් වලින් ලිව්වා 180යි. මේකෙන් අයින් වෙන්න ඕනනේ මෙන්න මේ 10000. එහෙනම් ඒ 10000 අයින් කරන්න. අඩු කෙරුවා 10000. ඊට පස්සේ ඇත්තටම වැරදි නිවැරදි කිරීමට අදාළ දිත්තු සටහන මොකක්ද කියලා හිතන්න. මේක ගණුම් ගිනුමට හර වෙලානේ. එහෙනම් ගණුම් වලින් අයින් වෙන්න නම් ගණුම් බැර වෙන්න ඕන. ගණුම් ගිනුම බැර. ගණුම් ගිනුම බැර හින්දායි මෙතනින් අඩු වුනේ. ඊට පස්සේ නිවැරදි සටහන කොහෙද තියන්න ඕන? ලීබඩු උපකරණ වල. ඒ කියන්නේ ලීබඩු උපකරණ වලට හර වෙන්න ඕන 10000. එහෙනම් අපි බලනවා අපේ ශේෂ පරීක්ෂේ ලීබඩු උපකරණ තියනද? උන්නේ තියෙන උඩම. මෙන්න මේකට හර වෙන්න ඕන. හර වෙනවා කියන්නේත් එහෙනම් මොකද්ද කියලා අපි බලන්න ඕන. ලීබඩු කියන්නේ වත්කම් ගිනුමක්. වත්කම් ගිනුමක සාමාන්‍ය ශේෂය තියෙන හරට හර සාමාන්‍ය ශේෂය තියෙන ගිනුමකට හර වෙනවා කියන එකේ තේරුම එකතු වෙනවා කියන එක. එහෙනම් ලීබඩු උපකරණ දැනට තියෙනවා ලක්ෂ 4. ඒ ලක්ෂ 4ට අපි එකතු කරනවා මේ 10000. එන එකතු කරලා දැම්මා. හරි මං හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා අපි කරපු දේ වැරදි ගාන අයින් කරලා වැරදි ගිනුමෙන් නිවැරදි සංඛ්‍යාව අදාළ ගිනුමට ගෙනහිල්ලා දැම්මා. හරි ඊට පස්සේ කියනවා මෙහෙම ලද කොමිස් ගිනුමේ බැර ශේෂය ශේෂ පිරික්සුමේ හර තීරුවේ සටහන් කර ඇත. බලන්න ලද කොමිස් මේ තියෙන ළමයි මෙන්න මේක ශේෂ පිරික්සුවේ හරට සටහන් කරලා හරිනේ මේ හරටම දාලා තියෙන්නේ. එතකොට අපි බලන්න ඕන මේක වැරදිද? ඒ කියන්නේ හරටද එන්නේ බැරටද එන්නේ කියලා. ලද කොමිස් කියන්නේ ආදායම් වර්ගයේ ගිනුම. ආදායම් වර්ගයේ ගිනුමක සාමාන්‍ය ශේෂය යන්නේ ළමයි බැරට. එහෙනම් මේක යන්න ඕන බැරට. හැබැයි දාලා තියෙන්නේ හරට. එහෙනම් මේ වැරද්ද නිවැරදි කරද්දී ඔයා දන්නවා මේ හර පැත්තෙන් මෙලිය වෙන්න ඕන මේක බැර පැත්තේ. එහෙනම් ලද කොමිස් කියලා ලියනවා. ලද කොමිස් ගිනුමේ ඔය 6000ක ශේෂය අපි බැරට කෙලින්ම ගණන්ලා මේකේ දානවා. දැන් ඔයාලට පේනති මං අනිත් එව්වා මෙන්න මේ ගැණුම් හා ලීබඩු මං තාම ගණන්ලා දැම්මේ නැහැ. ඒකට හේතුව ළමයි මේකට තව ගැළපීම් තියෙන්න පුළුවන්. නැති වෙන්න පුළුවන් තියෙන්න පුළුවන් තිබුණොත් තාම මෙතන ගැලපෙන්න ඕන හිතම තාම මම මේවා ශේෂ කරලා ගෙනල්ලා දැම්මේ නැත්නම් හරට හෝ බැරට. ඒතොර එහෙනම් ලද කොමිස් වල කෙලින්ම වැරද්ද යාලා කියනවා මේ 6000 එන්න ඕන පැත්තට නෙමෙයි අවිල්ල තියෙන්නේ හරට. එහෙනම් ඒක නිවැරදි කිරීමක් මෙතනදී අපි කරනවා. එතකොට ඒක හරි. දැන් මේක ළමයි දැන් මේ ශේෂ පරීක්ෂුම හදන හින්දානේ මේක අපි ලේසියෙන් ඔහොම කෙරුවේ. මේක මේ වැරද්ද නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන ලියන්න කිව්වොත් ජර්නල් සටහන වෙන්නේ මොකද්ද බලන්න. ශේෂ පරීක්ෂුමේ හර තීරුවේ සටහන් වුණා නම් වැරද්ද නිවැරදි කරද්දි ශේෂ පරීක්ෂුව බැර වෙනවා. එහෙනම් එකක් සටහනක් තමයි ශේෂ පරීක්ෂුම බැර. හර කරන්න ගිණුමක් නැහැ. මොකද ලද කොමිස් ගිණුමේ වැරද්දක් නෙමෙයි තියෙන්නේ. මේ ශේෂය ශේෂ පරීක්ෂුමට ගෙන ගියපු එකේ වැරද්දක් තියෙනවා. එතකොට අපි හර කරන්නේ අවිනිශ්චිත ගිණුමට. මේක තමයි වැරදි නිවැරදි කිරීමට අදාළ දිත්ත සටහන. නමුත් අපි දිත්ත සටහන් ලියද්දී ශේෂ පරීක්ෂම ගිණුමක් නොවන හින්දා ශේෂ පරීක්ෂම කියලා ලියන්නේ නැහැ. ඒ වෙනුවට ලියන්නේ තිප්පෝලිම. එහෙනම් මෙතනදී තිප්පෝලිමක් බැර කියලා තමයි වැටෙන්නේ. එතකොට දිත්ත සටහන් ලියද්දී අවිනිශ්චිත හර ශේෂ පරීක්ෂම බැර කියන එක ලියන්නේ නැහැ. ඒ වෙනුවට තිප්පෝලිමක් කියලා ශේෂ පරීක්ෂම කියන එක හඳුන්වන එකයි කරන්නේ. ඔය වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන් තාම අන් කිව්වේ. අන්න එතකොට දෙවෙනි වැරද්දත් ශේෂ පරීක්ෂණ බලපාලා තියෙන ආකාරය අනුව හරි. ඊට පස්සේ 3. ආපසු එවුම් ජර්නල් එකතු කර ඇත්තේ 1000ක් අඩුවේ.
ආපසු එවුම් ජර්නලය ළමයි ආපසු එවුම් ජර්නල ඔයාට මතක නම් ජර්නල එකතුව ගැනයි මේ කියන්නේ ඔයාට මතක ඇති මෙහෙම ජර්නලයක් ගහලා මෙන්න මෙතන එකතුව ගැනමයි කියන්නේ මෙතෙන්ට එන්න ඕන වටිනාකම වඩා 1000ක් අඩුවෙන් දැම්මලු මෙතන අඩුවෙන් දාපු හින්දා අනිවාර්යෙන්ම වරදිනවා ගිණුම් දෙකක් මොකද එකතුව ගෙනියන්නේ ඔයා දන්නවා ආපසු එවුම් ජර්නල එකතුව ඉස්සරහින් අපි ලියන පොදු ලෙජරයට පොදු ලෙජරයේ පිටපත් කරන ලදී කියලා ඒ එකතුව ආපසු එවුම් ගිණුමටයි නායගති පාලන ගිණුමටයි අපි බැර කරනවා නායගති පාලන ගිණුමට බැර කරලා ඒ ප්‍රමාණය ආපසු යොම් ගිණුමට ඒක හර කරනවා එතකොට ළමයි 1000ක් අඩුවෙන් නම් හරටත් 1000ක් අඩුවෙන් ගිහිල්ලා තියෙන ආපසු යොම් ගිණුමේ නායගති ගිණුමේ 1000ක් බැරට ගිහිල්ලා තියෙන්නේ එහෙනම් මේ වැරද්ද නිවැරදි කරද්දී ඒ අඩුව අපි ගිණුම් වලට ගෙනලා දානවා ආපසු යොම් ගිණුමේ හරට දානවා නායගති පාලන ගිණුමේ බැරට දානවා එතකොට දැන් ওই වැරද්ද නිවැරදි කරද්දී කරන්න ඕනේකනේ शेष पेरेक्स में दरन्ट मत तीनों ने आपसे उम पंदा हा में तीने इतो घोटे आपसे उम क्या ने मनोवर्गी गिनुम देखी लापी दाना करने और मूलीम आपसे उम क्या ने आधायम वर्गे गिनुम है बे आधायम वर्गे गिनुम कुना अट आपसे उम क्या ने आधायम अडुवी में गिनुम आधायम अडुवी में गिनुम इतो ढेर ना मेक शेष तीनों ने शेषे तीनों ना हरट है ना मेक हरपांती है गिनुमा ये तो कोटा हरपांती है गिनुमा कटा वैराद्धनी वैराद्धि कराद्धि करांडले बन्ने मुकाद्दा हरकरणे कने है ना हरपांती है गिनुमा कटा हरकरणवा किया ने एकतु करणवा किया ने कमाई है ना आपसु एवं केला में तना पिलियनों ने वैराद्धि शेष परिक्ष में आपसु एवं තියෙනවා ශේෂ පිරික්සුමේ ඒ 5000ට අපි එකතු කරනවා මෙතන ආපසු යොමු වල ප්‍රමාණය 1000. ඊළඟට ණයගතිය පාලන ගිණුමට මොකද කරන්න ඕන බැර කරන්න ඕන 1000. වැරද්ද නිවැරදි වෙද්දී. අපි බලනවා ශේෂ පිරික්සුමේ ණයගති පාලන ඉන්නවද කියලා. ඉන්නවනේ මේ 70000ක් ඉන්නවා. දැන් අපි මෙතන අපේ නිවැරදි ශේෂ පිරික්සුමේ ලියනවා ණයගති පාලන ගිණුම. හත්දාහයි හරි දැන් නිවැරදි කරන්න ඕන පාලන ගිණුම අපිට මොකද්ද කරන්න කියලා කියන්නේ වැරද්ද නිවැරදි කරද්දී බැර කරන්න කියලායි කියන්නේ ණයගතියෝ කියන්නේ වත්කම් ගිණුම වත්කම් ගිණුමක සාමාන්‍ය ශේෂය යන්නේ හරට හර ශේෂයේ තියෙන ගිණුමකට බැර කරන්න කියනවා කියන්නේ ළමයි අඩු කරන්න කියනවා කියන එක එහෙනම් 70000න් අපිට සිද්ධ වෙනවා අඩු කරන්න 1000ක් ඔන්න ඒ වැරද්ද ගැලපෙන විදිය හරි ඊට පස්සේ හතරවෙනි එක අපි බලමු හතරවෙනි එකේ කියනවා මෙහෙම ජයන්තට ආපසු යවූ 200ක බාණ්ඩ ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ 2000ක් ලෙසේ කියන එක නෙමෙයි මෙතනත් පොඩ්ඩක් අපිට හදාගන්න වෙනවා ආපසු යවූ බාණ්ඩ ණය හිමි පාලන ගිණුමේ කියලා හදාගන්න 200ක බාණ්ඩ ණය හිමි පාලන ගිණුම කියලා හදාගන්න ණය හිමි පාලන ගිණුමේ සටහන් කර ඇත්තේ 2000ක් ලෙසටය හරි
අපි දැන් ඒකත් බලමුකෝ මොකද්ද මෙතනදී වෙන්නේ කියලා. ජයන්තට ආපසු යවුවහම අපි ඒක සටහන් කරන්න ඕන දිත්ත සටහනක් තියෙනවානේ. නයිහිමියෙක්ට ආපහු යවද්දි දිත්ත සටහන තමා ආපසු යවුම් ගිනුම බැර කරලා ඒ ප්‍රමාණයෙන් බැරට දාලා නයිහිමි පාලන ගිනුමට ඒක හර කරන්න ඕන. නයිහිමි පාලන ගිනුමට ඒ ප්‍රමාණය හර කරන්න ඕන. දැන් ජයන්තට ආපසු යවලා තියෙන්නේ 200යි. නමුත් ඒක නයිහිමි පාලන ගිනුමට සටහන් කරලා තියෙන්නේ කීයක් විදිහටද? 2000ක් විදිහට. එතකොට ඒකේ ළමයි ආපසු යවුම් ගිනුමේ වැරද්දක් නැහැනේ. අපිට ඒකේ වැරදි කියන්නේ නයිහිමි පාලන ගිනුමේ වැරද්දක් මෙතන තියෙන්නේ. එහෙනම් ආපසු යවුම් ගිනුම නිවැරදි කරන්න දෙයක් නැහැ. ඒක හරි. හරියගේ සටහන් කරලා. නමුත් අපි නයිහිමි පාලන ගිනුමට මේ ආපසු යවුම් ටික හර කරලා තියෙන්නේ 2000ක්. නමුත් හර වෙන්න ඕන 200යි. ඒ කියන්නේ වැඩිපුර 1800ක් මේක ඇතුලේ තියෙනවා. එහෙනම් මේ වැරද්ද නිවැරදි කරද්දී මේ වැඩිපුර තියෙන 1800 නයිහිමි පාලන ගිනුමෙන් අයින් කරන්න ඕන. අයින් කරන්න නම් අපි කරන්නේ නයිහිමි පාලන ගිනුම බැර. එහෙනම් ඔන්න වැරද්ද නිවැරදි කරද්දී නයිහිමි පාලන ගිනුම බැර වෙන්න ඕන. එතකොට නයිහිමි පාලන ගිනුම බැර වෙනවා කියන්නේ අපේ ශේෂ පිරික්සුමේ ඉන්නවා නයිහිමියෝ 80000. මේ ඉන්නේ. මෙන්න මේ 80000 නිවැරදි වෙන්නේ. එතකොට නයිහිමියෝ කියන්නේ බැර පන්තිය ගිනුමක් නේ, වගකීම් ගිනුමක් හින්දා. බැර පන්තිය ගිනුමකට දැම්වෙන්නේ මොකද්ද? ඒත් බැරනේ. එහෙනම් බැරට බැර ඒත් වෙන්නේ එකතු වෙන එක. එහෙනම් 80000ට 1800ක් එකතු වෙන්න ඕන. වැරද්ද නිවැරදි වෙද්දි. නයිහිමි පාලන ගිනුම කියලා 80000ට එකතු වෙන්න ඕන 1800ක්. හරි. දැන් මේකේ මට අවධානය ආවේ නැහැ මෙන්න මෙතෙන්ට අවිනිශ්චිත ගිණුමක් තියෙනවානේ ළමයි. අවිනිශ්චිත ගිණුම අපි දන්නවා ශේෂ පිරික්සම తాවකාලිකව තුලණය කරගන්න තමයි මේ අවිනිශ්චිත ගිණුම විවෘත කරලා ඒ අඩු පැත්තට ශේෂය ගණන්ලා දාන්නේ. වැරදි නිවැරදි කරගෙන යද්දි මේ අවිනිශ්චිත ගිණුම නැති වෙන්න ඕනේ. අපි චුට්ටක් අපේ වැරදි ටික හින්දා නිවැරදි කිරීම හින්දා අවිනිශ්චිත ගිණුම නැති වෙනවද කියලා චුට්ටක් චෙක් කරගෙන යන්. ඒකට ඔයා පෙර වැඩේ අවිනිශ්චිත ගිණුමක් රූල් කරගන්න. පෙරවැඩ රූල් කෙරුවා නම් ඇති ඒ අපිට චෙක් කරගන්න ඕනේ හින්දා අපි හරියටම මේක මේ හරියටම වැරදි ටික නිවැරදි කරාද කියලා බලාගන්න. හින්දා මෙන්න මේ විදිහට ඔයත් අවිනිශ්චිත ගිණුමක් රූල් කරලා ශේෂය දාගන්නකො. දැන් ශේෂ පිරික්සෙන් බැරටනේ තියෙන්නේ. එහෙනම් ශේෂ අවිනිශ්චිත ගිණුම ශේෂයත් ඒ ගිණුමේ බැරට යන්න ඕනේ. දැන් අපි මේ තාක් කරපු ගණන් මේ වැරදි නිවැරදි කිරීම වලට අදාළව අවිනිශ්චිත ගිණුම අදාළ වැරදි තියෙනවද කියලා බලන්න. දැන් පළවෙනි එක ලීබඩ උපකරණ ගැනුම් ගිනුමට පිටපත් කර තිබුණ එක වැරද්ද නිවැරදි කරද්දී අවිනිශ්චිත ගිනුමක් ආවේ නැහැනේ. ලීබඩු හර වුණා, ගැනුම් බැර වුණා. හරයි බැරයි දෙකම සටහන් ටික තියෙනවා. ඊළඟට ලද කොමිස් ගිනුමේ බැර ශේෂ ශේෂ පිරික්සුමේ හරට සටහන් කරලා කියලානේ තියෙන්නේ. එතකොට හරට සටහන් කරද්දී මේ වැරද්ද නිවැරදි කරද්දී ළමයි උනේ මොකද්ද? ශේෂ පිරික්සුමේ හර තීරුවේ තියෙනවා. මේ හර තීරුවේ තියෙන එක අයින් කරන්න අපි කරන්නේ ශේෂ පිරික්සුමේ බැරට දානවා. හැබැයි බැරට දාද්දී දැන් ලද කොමිස් ගිනුමේ ශේෂය අපිට කීයක්ද ගානේ දුන්නේ? 6000ක් නේ තියෙන්නේ. එතකොට ශේෂ පිරික්සුමේ මේ හර පැත්තේ තිබුණු 6000 අයින් කරන්න ඇත්තටම අපි හරිනම් කරන්න ඕන මෙන්න මේ පැත්තේ තියෙන 6000 අයින් කරන්න අපි කරන්න ඕන බැරට 6000ක් දාන එකනේ. හැබැයි බැරට 6000ක් දාපු ගමන් 6000ක් විතරක් දාපු ගමන් මේකට මේක කැපිලා ගිහිල්ලා මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අපි දාන්න ඕන 12000. මම කලින් ගානේ වැරද්ද නිවැරදි කරද්දි ඔයාලට මේ ඒක කිව්වේ 6000යි කියලා වගේ මට මතක. එහෙම වෙන්න බෑ. ඒකට වෙන්න ඕන 12000යි. එහෙනම් ශේෂ පිරික්සුම 12000 බැරට දාන්න ඕන. ශේෂ පිරික්සුම 12000 බැර නම් අවිනිශ්චිත ගිණුමේ හර වෙන්නත් ඕන ඒ ප්‍රමාණයෙන්. ඒ කියන්නේ 12000යි. ලද කොමිස් කියලා. එතකොට දැන් මම මෙතන ශේෂ පිරික්සුම නිවැරදි කරද්දී ලද කොමිස් කියලා මම දැම්මේ 6000යිනේ. ඒකට හේතුව එතන 6000 එන්නේ දැන් වැරද්ද නිවැරදි වෙද්දී වැරදි සටහන 6000 හර වෙලා තියෙනවනේ. එතකොට මම මෙතෙන්ට 12000ක් දාපු ගමන් වෙන්නේ මේ 6000ට මේ 6000 මේකෙන් 6000ක් කැපිලා
හයදහක් ඉතුරු වෙන එක. ඒ මං ඉතුරු වෙන ගාණ තමයි මෙතන දාලා තියෙන්නේ. එහෙම නැතුව මේ අපි වැරදි නිවැරදි කරද්දි දාන ගාණ එහෙම නෙමෙයි. එතකොට මේක හරි. ලද කොමිස් කිනුවේ කොහොම හරි අවසානට බැර පැත්තට යන්න ඕන 6000. හැබැයි වැරදි නිවැරදි කිරීමේ සටහන ලියද්දි අපිට ඒක ලියන්න වෙන්නේ 12000 ශේෂ පෙරෙක්සුම බැර අවිනිශ්චය 12000ක් හර කියලා. එතකොට ඔන්න ඒක ශේෂ පරීක්ෂණ වල බලපාන ආකාරය එහෙමයි. ඊළඟට ආපසෙවම් ජර්නල් එකතු කර ඇත්තේ 1000ක් අඩුවෙන් කියලා තියෙනවානේ. මේ වැරද්ද හින්දා ශේෂ පරීක්ෂුමට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. නමුත් පැරණි සිලබස් වල ඔයා පාස් පේපර්ස් කරද්දී මේක අවිනිශ්චිත ගිණුම් බලපෑමක් ඇති වෙන වැරද්දක්. ඒක ඒ සිලබස් වල පාලන ගිණුම් උගන්නපු ආකාරය වෙනස්. ඒක හින්දා නමුත් අපි මෙතනදී ඒක එහෙම කතානු කර ඉන්නේ. ඒ කියන්නේ මේක ජර්නල් වල එකතු වැරද්දක් වුණොත් අවිනිශ්චිත ගිණුම් බලපාන්නේ නැහැ. ගිණුම් දෙකටම බලපාන වැරද්දක් ඉන්නවා. ඊළාට මේ හතරවෙනි එක ජයන්තට ආපසෙව් 200ක භාණ්ඩ ණයෙහි පාලකගේ සටහන් කරලා තියෙන 1800ක් විදිහට කියනවනේ. අන්න ඒක නම් බලපානවා. එයාට පේනවා ඇති වැරද්ද නිවැරදි කරද්දී ණයෙහි පාලන ගිණුම බැර වුණා 1800කින් අවිනිශ්චිත ගිණුම හර වෙන්න ඕනේ 1800කින්. ආපසෙව් දොඩ ඔතෙන් දැනගන් අපි හැදුවා. ඊළඟ පස්වෙනි එක බලන්න. පස්වෙනි එක 3000ක අර්ථසාධක ගෙවීම මෙතන මුදල් පොතේ කියන නෙමේ අපි එක දාගමු ළමයි මුදල් ගිනුමේ කියලා. මොකද ඔයාලට දැන් මුදල් පොත් කියලා එකක් නැහැනේ. එහෙනම් මෙතනත් හදාගන්න මුදල් ගිනුමේ දෙවරක් සටහන් කර ඇත කියලා හදාගන්න. එතකොට මුදල් ගිනුමේ දෙවරක් සටහන් කර ඇත කිව්වහම ඒක සටහන් වෙන්න ඕන මෙහෙම. මුදල් ගිනුමනේ. මුදල් ගිනුම දෙවරක් කියලා කියන්නේ අර්ථසාධක සඳහා ගෙවද්දි සල්ලි එළියට යනවා. එතකොට මුදල් ගිනුම බැර 3000යි අර්ථසාධක වියදම් ගිනුම හර. අය මොකද කරලා තියෙන්නේ? අය මුදල් ගිනුම තව එක සැරයක් මෙයාලා බැරට දාලා. ඒ කියන්නේ මුදල් ගිනුම දෙපාරක් සටහන් වෙලා මේක. එතකොට වැරදි නිවැරදි කරද්දි මේ බැරවුණු වැඩිපුර බැරවුණු 3000යි වෙන්න ඕන. එහෙනම් මුදල් හර 3000යි බැර කරන්න ගිනුමක් නැහැ. එතකොට බැර කරන්නේ අවිනිශ්චිත ගිනුමට. එතකොට මුදල් හර වෙන්න ඕනේ 3000ක් මේ වැරද්ද නිවැරදි කරද්දි. අනිත් පැත්තෙන් අවිනිශ්චිත ගිනුම බැර වෙන්න ඕන 3000ක්. එතකොට අවිනිශ්චිත ගිනුම බැරට 3000ක් ගෙනල්ලා දාන්න. දැන් අපි ශේෂ පරීක්ෂම නිවැරදි කරමු. ශේෂ පරීක්ෂම එහෙනම් මුදල් ශේෂය වැරදීනේ. ඔයාලට පේනවාද ශේෂ පරීක්ෂමේ දීලා තියෙනවා බැංකු හා මුදල් ශේෂය 15800යි. ලියන්න බැංකු හා මුදල් ශේෂය 15800යි. ඔය 15800ට මොකද වෙන්න ඕන? මුදල් ගිනුමේ හරටනේ වැරද්ද නිවැරදි කරද්දි මේක ලියවෙන්න ඕන. මුදල් කියන්නේ වත්කම් ගිනුම. වත්කම් ගිනුමක සාමාන්‍ය ශේෂය තියෙන්නේ හරට. හර තියෙන ගිනුමකට හර කරන්න කියලා කියන්නේ එකතු කරන්න කියලා කියන එක. එහෙනම් 3000යි මොකද කරන්නේ? එකතු කරනවා. මෙතෙන් 3000ක් එකතු වෙන්න ඕන. ඊළඟට අවසාන එක බෙදා හැරීම් වියදම් තුලනය කරන විට එහි ශේෂය 2000ක් වැඩියෙන් එකතු කර ඇත. බෙදා හැරීම් වියදම් ගිණුම තුලනය කරද්දී ඒ ගිණුමේ ශේෂය වැඩියෙන් 2000ක් එකතු කරලා. බෙදා හැරීම් කියන්නේ වියදම් ගිණුමක්නේ. බෙදා හැරීම් කියනු වියදම් ගිණුමක්. එතකොට වියදම් ගිණුමක එන්න ඕන හර ශේෂයක් හේතු එක වියදම් වදන්නා වියදම් ගිනුම වල තියෙන හර ශේෂ. එහෙනම් බෙදා හැරින් වියදම් ගිනුමෙ තියෙන හර ශේෂය හර ශේෂය එකතු කරද්දි මෙන්න මේ හර පැත්තේ 2000ක් වැඩි. එහෙනම් මේ වැඩි අයින් කරන්න අපි මොකද කරන්න ඕන? මේ වැඩි අයින් කරන්න බෙදා හැරින් වියදම් වලින් මේ හර වෙලා තියෙන 2000 අයින් කරන්න බෙදා හැරින් වියදම් ගිනුම බැර. එහෙනම් බෙදා හැරින් වියදම් ගිනුම බැර කරනවා 2000යි.
අවිනිශ්චිත ගිණුම හර කරනවා 2000යි. මෙතන අපි ලියනවා සාමාන්‍ය අපි අවිනිශ්චිත ගිණුම ප්‍රතිවිරුද්ධ ගිණුමනේ බෙදා හැරීම් වියදම් කියලා ලියනවා. එතකොට දැන් මෙතනදී බෙදා හැරීම් වියදම් ගිණුම බැරණි උනේ වැරද්දනි වැරදි කරද්දී අපි බලනවා ශේෂ පරීක්ෂමට ගිහිල්ලා බෙදා හැරීම් වියදම් තියනවද කියලා. තියෙනවනේ 24000ක් මේ ඔයාලට පේනවා ඇති. 24000ක් තියෙනවා. එහෙනම් බෙදා හැරීම් වියදම් අපි නිවැරදි කරනවා දැන්. බෙදා හැරීම් වියදම් 24000යි. මේකෙන් අපි අඩු කරනවා, අඩු කරන්නද ඕන. බලන්න මොකද කරන්න ඕනේ කියලා. ඔව්නේ. බෙදා හැරීම් කියන්නේ හරපන්තියේ ගිණුමක්. හරපන්තියේ ශේෂයක් තියෙන ගිණුමකට බැර කරන්න කියනවා. බැර කරන්න කියලා කියන්නේ අඩු කරනවා කියන එක. එහෙනම් අපි අඩු කරන්න ඕන 2000. හරි ඔන්න දීලා තියෙන වැරදි ටික ළමයි ඔච්චරයි. නමුත් මම තව වැරදි කීපයක් වට එකතු කරන්න වෙයි. අපේ අවිනිශ්චිත ගිණුමේ ශේෂයේ මේ යම් අඩුවක් එනවා. එහෙම වෙන්න බෑ. සාමාන්‍යයෙන් වැරද්ද නිවැරදි කරලා ඉවර වෙද්දි ශේෂ අවිනිශ්චිත ගිණුම තුලණය වෙන්න ඕන. මෙතනදී ඒ වැරද්ද වෙලා තියෙන මේක ළමයි ටිකක් අර පරණ සිලබස් පැත්තට ඇවි මේ හදලා තියෙන ગાණ. ඒකයි එහෙම වෙලා තියෙන්නේ. ඒක අපි නිවැරදි කරලා ගමු. වා ඒක හින්දා ඊළඟ වැරද්ද විදිහට ඔතන ලියන්න මට විනාඩියක් දෙන්න. අවිනිශ්චිත ගිණුමේ ශේෂය චුට්ටක් බලන්න ඕන. ලියා ගන්න මෙන්න මෙහෙම වැරද්දා. විකුණුම් ගිණුම තුලණය කිරීමේදී විකුණුම් ගිණුම තුලණය කිරීමේදී 2000ක් දෙදාහක බැර ශේෂයක් මගහැරී ඇත. විකුණුම් ගිණුම තුලණය කිරීමේදී 2000ක බැර ශේෂයක් මගහැරී ඇත. 2000ක බැර ශේෂයක් මගහැරී ඇත. හරි දැන් ළමයි ඒක බලමු. විකුණුම් ගිණුම තුලණය කරදි 2000ක බැර ශේෂය මගේ හැරිලා කියන එකනේ අපිට වෙලා තියෙන වැරද්ද. එතකොට අපි දන්නවා විකුණුම් කියන්නේ ආදායම් ගිණුම. එතකොට ආදායම් ගිණුමක යන්න ඕන බැර ශේෂයක්නේ. එතකොට මේ බැර ශේෂ තියෙන ගිණුමකට බැරට 2000ක් දාන්න අපිට මගේ හැරිලා. එහෙනම් අපි වැරද්ද නිවැරදි කරද්දි මොකද කරන්න ඕනේ? ඒ 2000 දාන්න ඕනේ. එහෙනම් විකුණුම් බැර 2000යි. අවිනිශ්චිත ගිණුම හරවෙන්න ඕන 2000. ඔක තමයි වැරද්ද නිවැරදි කිරීමට අදාළ ධිත්ත සටහන. එතකොට මෙතනදී විකුණුම් බැර වුණානේ. විකුණුම් කියන්නේ නැවත මම කියනවා ආදායම් ගිණුමක්. ආදායම් ගිණුම වල සාමාන්‍ය ශේෂය යන්නේ බැරට. එහෙනම් බැර ශේෂයක් තියෙන ගිණුමකට බැර කරන්න කියනවා නම් ඒකේ තේරුම එකතු කරන්න කියනවා කියන එක. එහෙනම් 2000ක් විකුණුම් වලට එකතු කරන්න ඕන. අපේ විකුණුම් තියෙනවා ශේෂ පිරික්සනේ 360000. නම් මම ලියනවා විකුණුම් 360000යි. ඒ 360000ට 2000ක්
එකතු කරනවා. එතකොට ඔන්න වැරදි ටික ඉවරයි. හරි. දැන් අපි සාමාන්‍ය පරිදි ශේෂ පිරික්සුමට එනවා. ලී බඩු වෙනස් වෙන්න දෙයක් නැහනේ. 410000යි දෙකේ හරි එකතුව බැලුවම එන්නේ 410යි. ඊට පස්සේ තොගය ලිව්වේ නැහැ, ඒක වෙනස් වුණේ නැහනේ. එහෙනම් තියෙන තොගයම ගණන්ලා දානවා. තොගය 30000යි වත්කමක් හරට. ඊට පස්සේ ගණුම් ගණුම් අපි ලිව්වා මේ තියෙන 180න් 10ක් අඩු වුණාම 170යි. 170000යි. ඊට පස්සේ විකුණුම් විකුණුම් 360 2000යි බැරට. 360 2000යි. ආපසු එවුම් මේ තියෙන්නේ 5000ට 1000 එකතුනම 6000යි. ආපසු එවුම් 6000යි. ඊට පස්සේ ආපසු යවුම් 8000යි. ආපසු යවුම් 8000යි. ඊට පස්සේ ණයගැති පාලනනේ, මෙතන තියෙන මේ ණයගැති පාලන 70000න් 1000ක් ගියහම 69000යි. ඊට පස්සේ ණය හිමි පාලන 80000න් 1800ක් අඩු වෙනවා. 80000න් 1800ක් අඩු වුනහම 78200යි. ණය හිමි පාලන කියන්නේ වගකීම් ගිනුවා බැරටයි එන්න ඕන 78200යි. ඊළඟට බැංකු 15800ට 3000 එකතුනහම 18800යි. ඊළඟ බෙදා හැරීමේ වියදම් වල හරියගේ 22000යි. 24000න් 2000ක් ගියාම. ඊට පස්සේ පරිපාලන වියදම් එක ගන්න, ඒක නිවැරදි කරන්න දෙයක් නැහැ. 32000යි හරට පරිපාලන වියදම්. ඊට පස්සේ ලද කොමිස් ඒක දැම්මනේ කහරි බැංකු ශේෂය හරි අවිනිශ්චිත ගිණුම. දැන් අවිනිශ්චිත ගිණුමක් නැහැනේ ළමයි, මේක නැති වෙලා යනවනේ මේ ශේෂය 14800. එතකොට ඒක හරි. ප්‍රාග්ධනය ලක්ෂ 3. ප්‍රාග්ධනය ලක්ෂ 3. දැන් හර බැර එකතු කරලා බලන්න බැලන්ස් වෙන්න ඕන. 6000 අපි බැර බලමු මුලින්ම. 78200 එකතු කිරීම 362000. හරපැත්තත් බලමු. 170000යි. හත්ලක්ෂ 57800 ආපහු එකතු කරලා බලන්න. සාමාන්‍යයෙන් සමාන වෙන්න ඕන. සාමාන්‍ය නෙමෙයි, කොහොම සමාන වෙන්න ඕන බලමු මොකද්ද අපිට මිස් වෙලා තියෙන්නේ කියලා. මේකේ කමක් නැහැ, මේකේ වැරද්ද කියන්නේ අපි වැරදි නිවැරදි කිරීම ටික හරියටම හරි ඒක කරලා තියෙනවා. අපි දැන් ඩබල් චෙක් කරලා බලුවනේ.
ශේෂ පෙරෙක්සුමෙත් අවුලක් නෑ. ඒ කියන්නේ ඒවා නිවැරදි වෙලා හරියට ලියවිලා තියෙනවා. මේකේ වෙලා තියෙන වැරද්ද මොකද්ද කියලා හොයන්න අමාරුයි. මොකක් හරි එක්කෝ print mistake ඔය හරි ඒක හැබැයි හොයන්න අමාරුයි දැන්. එහෙනම් දැනට ඕක ඔය විදිහට හදාගන්න. මේක දෙපැත්ත සමාන වෙන්නේ නෑ. ගාණු විපාක් හරි කියන්නේ අපි හදපු තැනක වැරද්දක් නෙමෙයි. දිත්ත සටහන් වල වැරද්දක්වත් ගිනුම් වලින් අයින් කරපු වැරද්දක්වත් වැරදි වැරදි කිරීමට අදාළ වැරද්දක්වත් නෙමෙයි. විපාක් හරි අපිට මේ හිතා ගන්න බැරි කොහේ හරි තැනක වැරද්දක් එකතු කිරීම අඩු කිරීම හොයලා මොකක් හරි වැරද්දක් ඒකින් ද මේ මේක ඔහොම හදාගන්න. අපි තියරිය දන්නවනේ මෙහෙම ආවොත් ගානක් හදන්න ඕන ආකාරය. මේ සමාන නොවුනට කමක් නෑ මේකෙදි. මෙතන දැන් වැරද්ද හොයන්න ගියොත් අපිට දවසම යනවා මේ වැරද්ද හොයන්න. සමහර කරලා හොයාගන්නත් බැරි වේ. දැන් මේක හැමෙන් හැම එකක්ම තියෙන හින්දා. ඒකෙන්ද ওই විදිහටම හදාගන්න. ඔහු ගැටලුවක් කරගන්න එපා. ඕක බැලන්ස් නොවුන කියලා. සාමාන්‍යයෙන් බැලන්ස් වෙන්න ඕන. මේ දැන් හිතන්නකෝ ඔයාලගේ උසස් පෙළ පේපර් එක කියලා. අනිවාර්යයෙන් මේ ප්‍රූෆ් බලන ළමයි පේපර් දෙන්නේ. එතකොට ඒක බැලන්ස් වෙන්න ඕන. මම කියන්නේ මේකේ බැලන්ස් නොවුනට ඒක ලොකුවට ගන්න එපා. හරි අපි එමුකෝ 2017 මේ පාස් පේපර් එක ඇවිල්ලා තියෙන ප්‍රශ්නයකට. 2017 3/31 ගෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ කෙටුම්පත් ආදායම් ප්‍රකාශයට අනුව ලාභය 134ක් විය. කෙටුම්පත් ආදායම් ප්‍රකාශය කියන්නේ වැරදි එක්ක හදපු ආදායම් ප්‍රකාශය. එතකොට ඒකේ ලාභය ඇවිල්ලා තියෙනවා 134ක්. කෙසේ වුවද ව්‍යාපාරයේ ගිණුම් වාර්තාවල පහත වැරදි පසුව හෙළිදරව් විය. වැරදි හතරක් දෙනවා. ඉල්ලනවා වැරදි නිවැරදි කිරීමට අදාළ ජර්නල් සටහන් බලන්න එක කියනවා සල්ලක්ෂ අවශ්‍ය වෙනවා කියලා. ඒක සල්ලක්ෂ අවශ්‍ය වෙනවා කියලා ගාන කියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා සල්ලක්ෂණ ලිවිය යුතුමයි. ඒක කියලාම තියෙනවනේ. ඒතකොට සල්ලක්ෂ ලිවිය යුතුමයි. එහෙනම් අපි මේකට ලියමු. ඒ වගේම ලාභය නිවැරදි ලාභය දක්වන ප්‍රකාශයකුත් ඉල්ලනවා. හරි දැන් පළවෙනි වැරද්ද අපි බලමු. පළවෙනි වැරද්ද සේක වැටුප් 360,000 වැටුප් ගිණුමට 630ක් ලෙස හර කරලා වෙලා තියෙන දේ ලියාගත්තොත් අපේ වැටුප් ගිණුමේ හර වෙන්න ඕන වියදම් ගිණුමක් ඉඳ හරනේ වෙන්න ඕන 360ක්. නමුත් අපි හර කරලා තියෙන 630. එහෙනම් අපි මේක අයින් කරන්න ඕන මේ වැරද්ද. 630න් අඩු කරන්න ඕන 360ක්. එතකොට එනවා 270ක්. ඒ කියන්නේ මේ වැඩිපුර සටහන් වෙලා තියෙනවා 270ක්. මේක අයින් කරන්න නම් වැටුප් ගිණුම බැර 270යි. එතකොට ඔන්න එක සටහනක් තමයි වැටුප් බැර. හර කරන්න ගිණුමක් නැහැනේ. මේක තනි ගිණුමක වැරද්දක් නේ. එහෙනම් හර කරන්නේ අවිනිශ්චිත ගිණුමක. එහෙනම් පළවෙනි වැරද්ද නිවැරදි වෙද්දී දිත්ත සටහන වෙන්නේ අවිනිශ්චිත ගිණුම හර 270යි. වැටුප් ගිණුම බැර 270යි. සල්ලක්ෂ අනිවාර්යයෙන්ම ලියන්න, කම්මැලිකමට ලියන්න තු වෙන්න එපා. සල්ලක්ෂ වලට ලකුණු හම්බ වෙනවා. උතන කොහොමත් මේ කියලා තියෙන හින්දා අනිවාර්යයි කියලා ඒවට කොහොමත් වට ලකුණු හම්බ වෙනවා. ඉන්න අනිවාර්යයෙන්ම ලියන්න ඕන. කියලා නැතත් අනිවාර්යයෙන්ම ලියන්න ඕන. මොකද සමහරක් වෙලාවට ওই පේපර් එක අමාරු එහෙම වෙන වෙලාවල්ලුදී හැම ළමෙක්ටම يعني සමහරක් වෙලාවට එහෙම වෙනවනේ. එතකොට ඔය වගේ පොඩි දේවල් වලට ලකුණු වෙන් කරනවා. ඒක නිසා සල්ලක්ෂ අනිවාර්යයෙන්ම ලියන්න. දැන් මේකේ සල්ලක්ෂය මම ලියන්නේ නැහැ. ඔයා ලියන්න ඕන. සල්ලක්ෂ ලියද්දී ඔය වෙලා තියෙන වැරද්ද ඔයාට තේරෙන විදිහට ලියන්න. දැන් මේකේ නම් වැටුප් 360,000ක වැටුප් වැටුප් ගිණුමේ 630ක් ලෙස සටහන් වීම නිවැරදි කිරීම. වැරදි ටික නිවැරදි කරලා අපි ඊට පස්සේ ලාභය නිවැරදි කිරීම ප්‍රකාශයට එමු. ඕක මේක තමයි පළවෙනි වැරද්ද නිවැරදි කිරීමට අදාළ සටහන. දෙක, බැංකු ණය මත ගෙවූ ලක්ෂක පොලිය පොලිය ආදායම් ගිණුමට 10,000ක් ලෙස බැර කර ඇත. එතනත් ඔයාලට පේනවා ඇති දීලා තියෙන්නේ මොකද්ද? පොලිය ගෙවලා තියෙන ලක්ෂයයි පොලිය ආදායම් ගිණුමට 10,000ක් මේ
මොකද කරලා තියෙන්නේ බැර කරලා. එතකොට වෙලා තියෙන්නේ මෙන්න මේකයි. පොලිය ආදායම්. මෙන්න මෙහෙම ගිණුමක් විවෘත වෙලා. ඒ ආදායම් ගිණුමේ 10000ක් බැර වෙලා. ඇත්තටම මේක පොලිය වියදමක්නේ. එතකොට පොලිය වියදමක් සටහන් වෙන්න ඕන මුදලින් ගෙවද්දි මුදල් බැර පොලිය වියදම් හර. නමුත් වෙලා තියෙන්නේ අපිට දැන් මෙතන මුදල් සඳහන් මේ මුදල් ගැන සඳහනක් නැහැ. සඳහනක් නැත්නම් ඒකේ තේරුම මුදල් හරි කියන එක. ඒ කියන්නේ මුදල් හරියට බැර වෙලා නමුත් පොලී වියදම් ගිණුම ලක්ෂයක් හර වෙන්නේ නැතුව බැර වෙලා තියෙනවා පොලී ආදායම් ගිණුමට. එහෙනම් පොලී ආදායම් ගිණුමේ මෙන්න මේ තියෙන 10000 අපි අයින් කරන්න ඕන. ඉස්සල්ලා වැරදි ගිණුම අයින් කරන්න අපි කරන්නේ හර කරන එක. එහෙනම් පොලී ආදායම් හර. එක සටහනක් තමයි ඒක. පොලී ආදායම් හර. කීයක්ද 10යි. එතකොට වැරදි ගිණුම අයින් වුණා. නිවැරදි සටහන නිවැරදි ගිණුම තුල තියෙනවා. නිවැරදි ගිණුම කියන්නේ පොලී වියදම් ගිණුම. පොලී වියදම් ගිණුමේ සටහන් කරනවා හරට ලක්ෂයක්. එහෙනම් පොලී වියදම් හර ලක්ෂයයි. දැන් ඔයාලට පේන ඇති දෙකම හර සටහන. බැර සටහනක් නැහැනේ. එහෙනම් අපි බැර සටහන ගණන් දාන්නේ අවිනිශ්චිත ගිණුමට. එහෙනම් අවිනිශ්චිත ගිණුම බැර 110යි. එතකොට මෙතන සංලක්ෂණ ලියවෙන්න ඕන පොලී වියදම් ලක්ෂය පොලී ආදායම් ගිණුමේ 10000ක් ලෙස සටහන් කිරීම නිවැරදි කිරීම කියලා. සංලක්ෂ හැමදෙස්සම ඔයාගේ වචනෙන් ලියන්න. මම කියන එක මොන්නේ? මේක සංලක්ෂණ කියන්නේ ඔය වෙලා තියෙන වැරද්ද තව කෙනෙක්ට තේරුම් ගන්න. මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා තව කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට ලියලා තිබුණා නම් ඇති. හරි. 3යි 4ටයි අදාළව බලන්න උත්තර ටික ගන්න. විනාඩි දෙකක් දෙන්නම්. 3ටයි 4ටයි. හරි තුන්වෙනි එක 2016 4යි 1 ඒ කියන්නේ
ගිණුම් වර්ෂය ආරම්භක දවසේ ලක්ෂ 3ක වටිනාකමට මිලදීගත් කාර්යාල උපකරණ කාර්යාලීය වියදම් ලෙස සටහන් කර ඇත. කාර්යාල උපකරණයක් ගත්තහම දිත්ත සටහන වෙන්නේ මුදල් බැර සල්ලි යන හින්දා ලක්ෂ 3යි ක සටහන් වෙන්න ඕන කාර්යාල උපකරණ ගිණුමට ලක්ෂ 3. නමුත් සටහන් කරලා තියෙන්නේ මේ කාර්යාල උපකරණ ගිණුමනේ මේ කාර්යාල වියදම් ගිණුම. වැරද්ද වඩ පේනවා ඇතිනේ. වියදම් ගිණුමට දාලා උපකරණ ගිණුමට යන්න ඕන එක. මේ හරට දාලා. එහෙනම් මුදල් ගිණුමේ වැරද්දක් නැහැනේ මේක හරි. නිවැරදි කරන්න තියෙන්නේ කාර්යාල වියදම් ගිණුම මේක අයින් කරලා නිවැරදි සටහන කාර්යාල උපකරණ ගිණුමට හර කරන එක. එහෙනම් අපි ලියනවා 3 වෙනි සටහන කාර්යාල උපකරණ ගිණුම හර 300යි ඔයා රුපියල් වලින් ලියන්න දහස් වලින් ලියනවා නම් උඩ රුපියල් 1000 කියලා අනිවාර්යයෙන් පොදු ජන ලියන්න ඕන කාර්යාල උපකරණ හර 300යි දහස් වලින් කියනවා නම් බැර වෙනවා කාර්යාල වියදම් ගිණුමට 300යි එතකොට සල්ලාශය ලියන්න ඕන කාර්යාල උපකරණ මිලදී ගැනීම කාර්යාල වියදම් ගිණුමේ සටහන් වීම නිවැරදි කිරීම ඊට පස්සේ ඔයාට දැන් පේනවාද අර යටින් වරහන් ඇතුලේ දෙනවා කාර්යාල උපකරණ 10% ගන්න ෂය වෙනවා කියලා. ඒක දෙන්නේ ෂයත් ගලපන්න. මොකද අපි වත්කමක් විදිහට නෙමෙයිනේ මේක අඳුනගෙන තියෙන වියදමක් විදිහටනේ. කාර්යාල උපකරණේ ගත්ත එක අපි කාර්යාල උපකරණ ගිණුමට දාගෙන නැහැ. වත්කම් ගිණුමට දාලා නැහැ. වත්කම් ගිණුමට දාලා නැත්තම් ඒක දාගෙන තියෙන වියදම් ගිණුමට. ඒතකොට වත්කම් ගිණුමේ සටහන් නොවුන කියන්නේ ඒ වත්කමට අදාළ ෂය වාර්ෂික ෂයත් මගේ ඇරිලා. එනං අපි ෂේ ටික හොයලා ෂේ ගිණුම් ගත කරන්න ඕන. පිරිවැය ලක්ෂ 3යි 10% ගාන ෂේ වෙනවා අවුරුද්දකට. එනං වර්ෂයකට හරිනම් ෂේ වෙන්න ඕන 30000. මේ 30000 අපිට මග ඇරිලා වාර්තා කරන්න. එහෙනම් අපි ඒක දැන් වාර්තා කරන්න ඕන. කාර්යාල උපකරණ ෂය හර 30000යි කාර්යාල උපකරණ සමුච්චිත ෂය බැර 30000යි. ඔන්න දිත්ත සටහන. කාර්යාල උපකරණ ෂය හර කාර්යාල උපකරණ සමුච්චිත ෂය බැර. හරි ඊළඟට හතරවෙනි එකට එමු. 150,000ක අමල්. අමල් කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයනේ. අමල්ගේ වාර්ෂික ජීවිත රක්ෂණ වාරිකය ව්‍යාපාරයේ විසින් ගෙවා ඒ රක්ෂණ වියදම් ලෙස සලකලා තියෙනවා. ව්‍යාපාරයේ විසින් ගෙවලා තියෙන හින්දා අනිවාර්යෙන් මුදල් බැර වෙනවා. සල්ලි එළියට ගියපින්න ව්‍යාපාරයේ 150යි. නමුත් මේක හර වෙන්න ඕනේ ගැණිලි ගිණුමටනේ. නමුත් අපි හර කරලා තියෙන්නේ ව්‍යාපාරයේ රක්ෂණ වියදම් විදිහට සලකලා. ඒ කියන්නේ රක්ෂණ වියදම් ගිණුමට හර කරලා තියෙනවා 150. මෙහෙමයි වෙලා තියෙන්නේ. එහෙනම් මේ 150 අයින් කරන්න. මෙයා බැර. රක්ෂණ වියදම් බැර. හර වෙන්න ඕන මේක ගැණිලි ගිණුමකට. එහෙනම් ගැණිලි ගිණුම හර. ගැණිලි හර 150,000යි. රක්ෂණ වියදම් ගිණුම බැර 150,000යි. මෙහෙමයි ලියවෙන්න ඕන. හරි ඔන්න වැරදි නිවැරදි කිරීමට අදාළ දිත්ත සටහන් ටික ওই විදිහටයි ලියවෙන්නේ. දැන් අපි ඊළඟට බලන්න ඕන මේක ලාභයට බලපාන ආකාරය. ලාභේ නිවැරදි කිරීම ප්‍රකාශයක් අපෙන් ඉල්ලනවානේ. එහෙනම් ඒක රූල් කරන්න ඕන. ලාභය දෙවෙනි එකට උත්තරය. ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය. උඩින්ම දාන්නේ වැරදි ලාභය. එහෙම නැත්නම් කෙටුම්පත් ලාභය. මම මේකත් දහස් වලින්ම හදනවා. වැරදි ලාභයේ දීලා තියෙනවා 3400 දහස් වලින් නම් එකතු කළා අඩු කළා අවසානට ගන්න අපි නිවැරදි ලාභය මුල්ම වැරද්ද බලන්න ලාභයට බලපානවා කියලා අවිනිශ්චිත ගිණුම ඔයා දන්නවනේ ලාභයට බලපාන ආකාරය කොහොමද බලන්නේ කියලා. ආදායම් හෝ වියදම් ගිණුම බැර වෙලා නම් එකතු කරනවා. ආදායම් හෝ වියදම් ගිණුම හර වෙලා නම් අඩු කරනවා. ලාභේ නිවැරදි කිරීම ප්‍රකාශය තුල.
හරි. පළවෙනි එක අවිනිශ්චිත ගිණුම හර වැටුප් ගිණුම බැර. අවිනිශ්චිත කියන්නේ ඒකට වර්ගයක් නැහැ. තාවකාලික ගිණුමක්. වැටුප් කියන්නේ වියදම්. වියදම් ගිණුමක් බැර වෙලා නම් අපි කරන්නේ එකතු කරන එක. එහෙනම් එකතු කරනවා 270යි. වැටුප් කියලා අපි ලියනවා. ඊට පස්සේ දෙක. පොලී ආදායම් හර පොලී වියදම් හර අවිනිශ්චිත බැර. අවිනිශ්චිත නම් වර්ගයක් නැහැ නේ. නමුත් පොලී ආදායම් හා පොලී වියදම් කියන්නේ ආදායම් හා වියදම්. ඒ දෙකම හර වෙලානේ. හර වෙලා නම් අපි කරන්නේ අඩු කරන එක. එහෙනම් අඩු කරනවා පොලී වියදම් වෙන වෙනම. එහෙම දාන්න දෙකේම එකතුව ගන්න එපා ළමයි. මේ වෙන වෙනම ගෙනියන්න. ඒ හේතුව මේ වෙන වෙනම තමයි මේවට ලකුණු හම්බෙන්නේ. එකතුව දාන්න යන්න එපා. පොලී වියදම් ලක්ෂයයි පොලී ආදායම් 10යි. ඊට පස්සේ තුන. කාර්යාල උපකරණ වත්කම් ගිණුමක් නේ. ඒක ලාභයට බලපාන්නේ නැහැ. කාර්යාල වියදම්. වියදම් ගිණුම. වියදම් ගිණුම බැර වෙලා නම් අපි ලාභේ නිවැරදි කරද්දි කරන්නේ එකතු කරන එක. 300යි. කාර්යාල වියදම් කියලා ලියනවා. ඊට පස්සේ ඊට අදාළ ෂය වාර්තාවේදී කාර්යාල උපකරණ ෂය හර කාර්යාල උපකරණ සමුච්චය ෂය බැර. ෂය කියන්නේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක් හර වෙලා නම් අපි අඩු කරනවා. ෂය 30යි. සමුච්චිත ෂය කියන්නේ වත්කම් ගිණුමක් නේ. ඒක ලාභයට බලපාන්නේ නැහැ එතකොට. ගැනිලි කියන්නේ හිමිකම් ගිණුමක් ලාභයට බලපාන්නේ නැහැ. නමුත් රක්ෂණ වියදම් කියන්නේ වියදම් ගිණුමක්. ඒක බැර වෙලා. බැර වෙලා නම් වියදමක් අපි එකතු කරනවා. එහෙනම් එකතු කරනවා 150යි. රක්ෂණ වියදම්. බිංදුවයි 7යි 5යි 12න් දෙක දානවා එකක් විතරයි 3 3 6 1යි 7 1යි 8යි 7 5යි 12න් දෙක දාන එකක් විතරයි 3 3 6 1යි 8යි නෙමෙයි 7යි නේ මෙතන 140යි විස්සයි හතයි අටයි නමය දහය එකොළ හිඟ දාන එකක් විතරයි 4120යි නිවැරදි ලාභය එතකොට එනවා 8යි 4යි 12යි 10න් එකක් 9යි 3980යි නිවැරදි ලාභය.
හරි දැන් ඔය 2016ටත් පොඩ්ඩක් බලන්න උත්තරේ ගන්න අරගෙන බලන්න උත්තරේ දාන්න මැසේජ් එකක් කීයද ඔයාට එන්නේ කියලා යන 2016 336 දෙනද සින්ද රේණුපොදු සමාගමේ ශේෂ පරීක්ෂණ තුලෙන් නව් අතර එම වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කරන ලදී. පසුව කරන ලද විමර්ශනයේදී පහත් දැය හෙළිදරව්විය. එතකොට ABCD කියලා අපිට වැරදි හතරක් දෙනවා. ඉල්ලන්නේ වැරදි එහෙතු කුමන වැරදි අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් ඇතිවීමට දායක වේද කියලා විතරයි අහන්නේ. හරි බලමුකෝ විදුලි වියදම් සඳහා ගෙවූ ලක්ෂ දෙකක් මුදල් ගිණුමේ පමණ සටහන් කර තිබීම පළවෙනි එක හැමතිස්සම අවිනිශ්චිත ගිණුමක් ඇති වෙන්න හේතුව වෙන්නේ එක ගිණුමක වැරැද්දක් වුණොත් එම නැත්තම් ශේෂ පරීක්ෂණේ වැරැද්දක් වෙලා තියෙනවා නම් අන්න ඒ අවස්ථාවේ තමයි මේ අවිනිශ්චිත ගිණුමක් විවෘත වෙන්නේ දැන් පළවෙනි එකේ විදුලි වියදම් ගෙවපු එක මුදල් ගිණුමේ පමණක් සටහන් කරලා තියෙනවා කියන්නේ එක ගිණුමක විතරයිනේ සටහන් වෙලා තියෙන්නේ ඒ කියන්නේ අනිත් ගිණුම වැරදි එකක් හරි එකක් වැරදි එහෙම තිබ්බොත් අනිවාර්යයෙන්ම අවිනිශ්චිත ගිණුමක් විවෘත වෙනවාමයි. එහෙනම් ඒ වලට විවෘත වෙනවා. ගණුම් ජනල 60000ක් වැඩියෙන් එකතු කර තිබීම 60000ක් ගණුම් ජනල එකතුව ගත්තොත් ගණුම් ජනල එකතුව ගෙනියන්නේ ගිණුම් දෙකකට. ගණුම් ගිණුමටයි නැහී පාලන ගිණුමට. එතකොට ගිණුම් දෙකේම වර්ධිනවා. ගිණුම් දෙකේම වර්ධුණා අවිනිශ්චිත ගිණුමක් විවෘත වෙන්නේ නැහැ. මොකද නිවැරදි කරදි හර සටහනක් තියෙනවා, බැර සටහනක් තියෙනවා. ඒක නිසා අවිනිශ්චිත ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට B වලට අවශ්‍ය නොවේ. සී ණය ගැතීමේ ලද 50000ක මුදල් ගෙවීම ණයෙහි පාලන ගිණුමේ සටහන් කර ඇත. අන ණය ගැතියෙක්ගෙන් ලැබෙන මේ මුදල මුදල් ගෙවීමක් විදිහට ණයෙහි පාලන ගිණුමට දාලා ණය ගැති ගිණුමට යන්න ඕන එකක් ණය හිමි පාලන ගිණුමට දැම්ම කියන්නේ මෙතනදි වෙලා තියෙනවා මෙතන තනි ගිණුමක වැරද්දක් නෙමේ නමුත් වැරද්ද නිවරදි වෙද්දී අවිනිශ්චිත ගිණුමට මේක බලපානවා. මොකද මුදල් ගෙවීමක් විදිහට මේක සටහන් කරලා තියෙන්නේ ණය හිමි පාලන ගිණුමට. එතකොට මුදල් ගෙවීමක් විදිහට සටහන් කරද්දී අපි ණය හිමි පාලන ගිණුමේ මේක දාන්නේ ණය හිමිට මුදලෙන් ගෙවද්දී දිට සටහන වෙන්නේ මුදල් බැර ණය හිමි පාලන හරනේ. මෙන්න මෙහෙමයි දාලා තියෙන්නේ. නමුත් මේක ඇත්තටම ලියවෙන්න ඕන ණය ගැති පාලන ගිණුමේ ණය ගැතියෙක්ගෙන් සල්ලි හම්බෙද්දී මුදල් හර ණය ගැති පාලන බැර. මෙන්න මේ පැත්තේ ලියවෙන්න ඕන. එතකොට අපි මේ වැරදි සටහන අයින් කරන්න ණය හිමි පාලන ගිණුම බැර කෙරුවා. නිවැරදි සටහන ණය ගැති පාලන ණය හිමි පාලන ගිණුම බැර කෙරුවා. නිවැරදි සටහන ණය ගැති පාලන ගිණුමේ හරට දැම්මා. එතකොට ඔයාලට පේනවා ඇති ණය හිමියත් බැර කෙරුවා 50ක් ණය ගැතියත් බැර කෙරුවා. එතකොට බැර සටහන් දෙකයි. එහෙනම් හර කරන්නේ අවිනිශ්චිත ගිණුමට. එතකොට එහෙනම් අවිනිශ්චිත ගිණුමට තමයි හර කරන්න වෙන්නේ. එහෙනම් අවිනිශ්චිත ගිණුමක් මේ C වලදී විවෘත වෙනවා. D විකුණුම් ඉන්වොයිස් එක ණයගැති ලෙජරේ පමණ සටහන් කර තිබීම ණයගැති ලෙජරය වැරද්දක් වුණාට අපි ඒක ගණන් ගන්නේ නැහැ.
මොකද ණයගැති ලෙජරේ පවත්වාගෙන සිහිවටන ලෙජරයක් විදිහට මම ඔයාලට අර මුලින්ම කියලා තියෙනවා තනි ගිනුම් වල ණයගැතියන්ගේ ණය හිමියන්ගේ වැරද්දක් වුණොත් ඒවා බලපාන්නේ නැහැ ඒක නිසා මේ කියන්නේ කි විකුණුම් ඉන්වොයිසියා එතකොට විකුණුම් ඉන්වොයිසියා සම්පූර්ණයෙන්ම ණයගැති ලෙජරේ සටහන් වුණාට පොදු ලෙජරේ සම්පූර්ණයෙන්ම මගහැරිලා සම්පූර්ණයෙන්ම මගහැරිලා කියන්නේ ගිනුම් දෙකම නැහැ විකුණුම් වලට අදාළ ගිනුම් දෙක වෙන්නේ ණයගැති පාලන ගිනුමයි විකුණුම් ගිනුමයි ඒ ගිනුම් දෙකේම සටහන් වෙලා නැහැ කියන්නේ අමිනිශ දිනුමක් විරුත වෙන්නේ නැහැ එහෙනම් උත්තරේ හරි A හා C පමණි කියන එක මෙන්න මේ A තමයි උත්තරේ වෙන්නේ හරි එහෙනම් අපි ඔතනින් නවත්තමු ඔයා ගෙදරින් කරන්න බලන්න මෙන්න මේ 2015 මේක කරලා දාන්න අපි පැරණි ටික බලමු මේකට අදාළ උත්තරේ ගන්න ඊට අමතරව මෙන්න මේ ගානක් කරලා තියන්න අපි ඊළඟ දවසේ මේ ටික සාකච්ඡා කරමු මෙන්න මේක මට කරලා උත්තරේ වාලා දාන්න 2015 ගානට අදාළ මේ පළවෙනි කොටසට තියෙන ප්‍රශ්නය මේකේ මොන හරි නොතේරෙන තැනක් තියෙනවා නම් අහන්න හරි එහෙනම් අපි අදට මෙතනින් නවතුමා ඊළඟට මෙන්න මේකත් කරන්න 21 ප්‍රශ්නෙට අදාළ මේ හිස්තැම් පිරවීමට අදාළ ඒ උත්තර ටිකත් ගන්න